43 කර්මයෙන් සත්වයා උපදිනවා නම් සත්වයකු නැතිව මුලින් කර්මය ඇති වූයේ කෙසේද මුලින් ඇති වූයේ සත්වයාද කර්මයද මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයකි බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීජයෙන් ගස හටගන්නා බව සැමදෙනාම පිළිගන්නා සත්‍යකි ගසින් බීජ හටගන්නා බවත් එවැනිම සත්‍යකි බීජයක් නැතිව ගසක් නොහටගන්නා බවත් ගසක් නැතිව බීජ නොහටගන්නා බවත් සත්‍යයයි එමෙන් කර්මයේ හා සත්වයාගේ මුල කුමක් වූවත් කර්මයෙන් සත්වයන් උපදිනා බව සත්‍යකි බුදු සමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්වයාගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී සැපයට හේතුවන කර්ම කොට සත්වයාට සුවපත් වීම පිණිසය. ඒ සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්වයාගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත. බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම වශයෙන් පවත්නා වූ බීජ වෘක්ෂ පරම්පරාවේ මුලක් නොලැබිය හැකිය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වනවා මිස ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නොවන්නේය. එමෙන් කර්මයෙන් උපදිනා සත්වයාගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත්වෙනවා මිස ඔහුට කවදාවත් සත්වයාගේ මුල සෙවිය හැකි නොවන්නේය. එබැවින් කර්ම විපාක දෙක ඇති බවමුත් එහි මුලක් නොවදාල සේක මුල සෙවීම අනුමත නොකළද සේක 44 යම් කිසිවෙකු විසින් ලෝකයත් සත්වයාත් මුලින් මවන ලද්දේය යනු පිළිගත හැකිද දෙවියන් විසින් ලෝකයත් සත්වයාත් මවන ලද්දේය යන මතය ලෝකයේ යේත් සත්වයාගේ පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට එය නොදැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇතිකරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාධන වඩුවෙකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන් මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇතිවිය නොහැකී යන්න ඔවුන් ගත්හ. ඒ ඥායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නොදැක අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන්ගේ සිතින් මවාගත්හ. ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇතියේ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිළිබඳ වූ ඥාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ. ඒ ගැනත් සිතුවා නම් පොටුවේ නීතිය අනුව ලෝකයේ මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේය.